ගෞනෙ හැමෝටම හරියන වැස්ලින් මිලිලීටර 100 දැන් රුපියල් 450ට මහජන කවුන්සිලයේ සඳහා වූ ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් හැදෝමින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. අපි දන්නවා ගිය සතියේ වෙනකොට විශේෂයෙන්ම වෛරී ප්‍රකාශ කරා කියලා නටාෂ වත්අඩංගුට අරගෙන තියෙනවා. ඒතෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඒ ICCPR පනත අනුව කෙනෙක් මේ වගේ අත්අඩංගුවට ගන්න නිකම් ප්‍රකාශයක් කරපමණින් බෑ. දැන් මේ ප්‍රකාශය නිකුත් කරන්නෙම අපි දන්නවා යම් කිසි විනෝදාසත්මක වැඩසටහනකදී. එතනදී කොහෙද එතනදී හොස්සිලිටි නැත්තම් ප්‍රචණ්ඩත්වය නැත්තම් වෛරී සහගත තත්ත්වයක් තියෙන තැනකදී නෙවෙයි ප්‍රකාශිතපත් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණයෙන්ම එකී අත්අඩංගුවට ගැනීම භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනයකින්. මේ න්‍යාය පත්‍රයේ බොහෝ වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ මැතිවරණ ක්‍රියාවලියකට. අපි දන්නවා ඒ විදිහටම තමයි ගෝඨාභය රාජපක්ෂලා මේ රටේ බලය ගත්තේ, ඒ වගේම රාජපක්ෂලා බලය ගත්තේ. ඒ ක්‍රියාවලියම මේ රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් කරමින් ඊළඟ මැතිවරණ ක්‍රියාවලියට යාම සඳහා උත්සාහ දරනවා කියන බරපතල සැකය හැදෙනවා. මේ සියල්ල ඊළඟට සම්බන්ධ වෙනවා මොවුන්ගෙන එන නීතිමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් 50-60ක් පමණ සංශෝධනය කරන්න උත්සාහ දරමින් තියෙනවා. සාකච්ඡාවන් කෙමින් පවතින. පහුගිය කාලේ ඇඩ්‍රස් නැතුව හිටපු පිරිසක්. ඇඩ්‍රස් නැතුව හිටියේ, හැංගිලා හිටියේ, උල්වල හිටියේ, හිටපු තැනක් හොයාගන්න නැතුව හිටියේ. ඒ පිරිසක් දැන් එළියට ඇවිල්ලා සෙල්ලම් ගොඩක් දානවා. මෙන්න ජාතිවාදය විශ්වෙනවා, ආගම්වාදය විශ්වෙනවා කියලා තියෙනවා. දැන් මේක තේරුම් ගත්ත ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? ආණ්ඩුව ආගම්වාදය කියන ගෝලෙ උඩ දාලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න රට බේරා ගැනීමේ අවසාන අවස්ථාව, ජාතිය ගලවා ගැනීමේ අවසාන අවස්ථාව කියලා නැවතර චක්‍රයට ඇතුල් වෙලා මේ විස නැවත ඇවිල්ලා තියෙනවා. හරි පැහැදිලි. මේකත් හරියට පාස්කු ප්‍රහාරය වගේ එකක්ම තමයි. ඒතර පාස්කු ප්‍රහාරය වුණු වෙලාවේ අපි දැක්ක එක දේශපාලනයට පාවිච්චි කරපු විදිය. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග